දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇවිල්ලා එක එක්කෙනා ලියලා දීපු කොළකෑලි කියවනු. ඒ කොළකෑලි සමහර ඒවා කියවන්නත් බෑ. දැන් එතුමා කියනවා මොකද්ද මේ මං එදාහගෙන හිටිය කෘෂිකර්මය ගැන. කෘෂිකර්මය ගැන ඒකේ වචන ටික කියව ගන්නත් බෑ. ඒකත් බෑ. අර අපිට මතකයි එක්තරා හිටපු රජයේ අමාත්‍ය මහාමතිවරයෙක් ප්‍රඥප්තිය කියවගන්න බැරුව හත් සැරයක් විතර තැටමුවා. තැටමලා ඒකත් ඒ කෑල්ල කියවන්න බැරුව පැත්තකින් තියලා ඉතුරු කෑල්ල විතරක් කියෙව්වා. එතකොට ප්‍රඥප්තිය ගෙනාවා. ප්‍රඥප්තිය නෙවෙයි ඉදිරිපත් කරේ වෙන ලියවිල්ල. මොකෝ ප්‍රඥප්තිය කියන වචන කියවගන්න බැරුණයි මිනිහට හත් සැරයක් කියවගන්න බැරි වෙලා අටවෙනි සැරේ අතෑරලා දැම්මා. අතෑරලා දැම්මා දාලා ඉතුරු වාක්‍ය කිව්වා. ඒ වගේ මෙයත් කෘෂිකර්මය කියන එක හරියට කියාගන්නත් බැරුව මොනවාදෝ දොඩවලා අවශ්‍ය දේවල් නේ වෙන ඒවා කිව්වා. එතකොට ඒකේ කිව්වා කෘෂිකර්මය නිසා සිදුවෙන දේවල් කියලා කිසිම සම්බන්ධයක් නැති දෙදෙවිල්ලක් කිව්වා. ඒ වගේ දැන් තමුන්නාසලට දැක්කා ප්‍රශ්න අහනකොට තමුන්නාසලා මාධ්‍යවේදීන් ඔව් ඇසුරු නැහැටි. ඔහුට කවුරු හරි කියලා තියෙනවා ඔහුට උපදෙස් දෙන්න. මොකද ඔහුට පුදුම තරහා යෑමක් තියෙන්නේ. මම දන්නවා ඒක. තමුන්නාසලා දැක්කනේ ඒ දවස්වල ලසන්ත වීරතු වික්‍රමතුංග ගැන මාධ්‍යවේදීෙක් අහනකොට මිනිහාගේ මුළු ඇඟම වෙවුලනවනේ. ලසන්ත හුයිස් ලසන්ත හුයිස් ලසන්ත වොඩිස් ලසන්ත ඒවනේ මුළු ඇඟම චලනය වෙන්න පටන් අර ගන්නවා. ඒ මොකද මේ මරණවලට වග කියන කට්ටියකින් ඇව්වහම ඒගොල්ලෝ කොහොමත් චලනය වෙනවා. මේ හූ ඉතා භයංකර විදිහට චලනය වෙනවා. දැන් ඒක නිසාද කොහෙද මේ තරහා යනවා. දැන් පහුගිය කාලේ 360ට ඇවිල්ලා අර හොඳම පන්දු ටික ඇව්වා අර ගෑන් ළමයා. උඩින් ඇව්වේ 6 ඒවා ගහන්න 4 ඒවා ගහන්නමයි පන්දු ටික දැම්මේ. දානකොට ඒ ගෑනු ළමයාගේ අතින් එකක් මිස් වෙලා පොඩි ස්විං එකක් වෙලා ගියා එක දුස්රා පණ්ඩුවක්. ඒකේ වුවමනා වෙන්න වෙයි ළමයා කිවරේ. එනෑල් ඉස්සලා ගියා අතින් ඉස්සනකොට ස්පින් එකක් එනවනේ. ආන්න ඒකට තරහා ගිය හැටි දැක්කනේ. දැක්කාම මං හිතන්නේ එදා රෑට ඒ ගෑනු ළමයා නිදා ගන්නත් නැතුව ඇති. මොකද යකා ගැහුවා වගේ බය වෙලා ඉන්න ඇත්තේ රෑ වෙනකම්. මේ මොකද්ද උනේ කියලා. ඉතින් ඒ වගේ උත්තර දුන්න කෙනාට මං හිතන්නේ කියලා යව්වා අර මාධ්‍ය සාකච්ඡාවේදී ඔයාට තරහ යන නිසා ඔයා දිගටම හිනා වෙන්න කියලා. අර දැක්කනේ ආරම්භ වෙනකොටත් එයා හිනා වෙනවා. ප්‍රශ්නේ ඇව්වාම එයා ගාලා හිනා වෙනවා දිගටම. පළවෙනි ප්‍රශ්නයට හිනා වෙලා ඉවර කරා. ඉතින් දිගටම හිනා වෙනකොට මාධ්‍යවේදීන් දෙවෙනි ප්‍රශ්නේ ඇව්වා. ඒක හිනා වෙලා කිව්වා අයියා උත්තර දෙයි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ ඇව්වාම ආපහු හිනා වෙවි හිටියා. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ ඇව්වා මොකක් කරි කිව්වා ඉතුරු හරිය දිගටම කෝරස් එක දීුණේ හිනාව. ඒ වගේ දිගටම හිනා වුණා. මොකද කවුරු හරි හොඳට උපදෙස් දීලා තියෙනවා. හැබැයි හිනා වුණ එක හොඳයි තරහ ගියාට වඩා. එතන නමුත් ප්‍රශ්නවලට උත්තර ලැබීමක් තිබුණේ නැහැ. එහෙනම් මම අහනවා ජනාධිපති වුණාමත් මහින්ද රාජපක්ෂව ළඟ තියා ගන්නවද තීන්දුව එහෙම තීරණ ගන්නකොට. එතකොට තීන්දුවක් ගන්නකොට එහෙමනම් අගමැතිකෙන් තමයි එහෙනම් හරියටම දහන වෙනි ව්‍යස්ථාව ක්‍රියාත්මක වෙනවා. මොකද කිසිම දෙයක් මෙයා කරන්නේ නැහැ. ඔක්කොම අගමැතිකෙන් අහනවා. අයියා ඔක් සියලු ලියුම් අයියට යවනවා අයියන්ඩිය මේ පිළිබඳ උපදෙස් දෙන්න කියලා. එතකොට ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අපිත් එක්ක කතා කරගන්නවට වඩා හොඳයි මේ පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැතුව දැන් අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමාට කතා කරලා තියෙනවා එන්න අපි දෙන්න මේක කතා කරගන්න. මේ රට හදන හැටි මේ රට හදන්නේ කොහොමද? මේ රටේ ජාතීන් අතර සමගිය ඇති කරන්නේ කොහොමද? මේ රට මේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්නේ කොහොමද? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන්නේ කොහොමද? මේ රටේ සාමය දිගටම කරන වැඩපිළිවෙල මොකක්ද? මේ රටේ ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද? කෘෂිකර්මය ගොඩනගන්නේ කොහොමද? සෞඛ්‍ය දියුණු කරන්නේ කොහොමද? අධ්‍යාපනය ගොඩනගන්නේ කොහොමද? මේ ඔක්කොම. ඒතකොට දෙන්නත් එක කතා කරගත්තා නම් ලංකාවේ ඉන්න ප්‍රබුද්ධ ජනතාවට පුළුවන් දෙකෙන් කොයි එකද හොඳ වැඩපිළිවෙල කියලා දෙන්නගෙන් කාටද හොඳට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා හොඳට බලාගත හැකි. ඉතින් ඒ නිසා නමුත් අද වෙනතුරුත් උත්තරයක් නැහැ. ඔය වගේම මට මතකයි 2015 එදා හිටපු එවකට හිටපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමාට පහර ගහනකොට එතුමා කිව්වා අපි දෙන්න මෙච්චර කලබල කරගන්න ඕනේ නැහැ. අපි දෙන්න එන්න වාදයකට කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාට වාදයකට කතා කරා. එයා ආවෙත් නැහැ. දැන් මල්ලිට ආරාධනා කරලා තියෙනවා සජිත් ප්‍රේමදාස. මන් දන්නවා එයත් එනේ පාටක් නැහැ.
ඒ කියන්නේ රාජපක්ෂ පවුලට සාකච්ඡා බෑ කතා පැවැත්වීම විතරයි පුළුවන් කවුරු හරි උගන්වලා දෙන එක. ඒක නිසා ටෙලිප්‍රොම්ටරයට ජය වේවා මේ අර ලියලා දීලා ට්‍රේන් කරන කට්ටියට ජය වේවා මේ දවස් ඉතුරු මාස අතී තුනත් පුදුම අමාරුවකින් මේක අර මේ මේ මේවක මේ පරණ ඩොජ් ලොරි කඳු නගිනවා වගේ බොහොම අමාරුවෙන් ගියර් මාරු කර කර මේව කර කර මේ ලොරියත් ඇදගෙන යෑමට ශක්තිය තියෙනවායි කියලා අපි හිතනවා කට්ටියට. ඒක නිසා මේ මේ එකක්වත් නැතුව ඉතාමත්ම ඉක්මනින් දිනක තමුන්නාස්සෙලාට දැක බලා ගන්න පුළුවන් ඒ මාධ්‍ය විවාදයට එතුමාට ප්‍රවිෂ්ට වෙන්න අපේ ජනාධිපති අපේක්ෂක එතුමත් එක්ක. මොකද එතකොට සජිත් දාහත් වෙනදා ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා එතුමාටත් කියත හැකි එතුමගේ ඒ ප්‍රතිවාදියත් එක්ක වාඩි වෙලා මූණට මූණලා පොරොන්දුවක් පොරොන්දුපත්යක් අපිට ලබා ගත හැකි මේ රටේ ජනතාවට 17 වෙනිදා ඉඳලා එතුමා මේ රට හදන්නේ කොහොමද කියලා. බොහොම ස්තුතියි.